විසයි විසිතුනේ හය විසිනමේ දින පැවැත්වු රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විරුද්ධ පාර්ශවයේ නායකවරයා සහභාගී වූ බවත් එහිදී එතුමාට අදහස් දැක්වීම ඉඩ ප්‍රස්තාවක් ලබනු දුන් බවත් ඒ පිළිබඳ මාගෙන් තීරණයක් ඉල්ලා සිටින ලදී. මෙබඳු රැස්වීමවලට විරුද්ධ පාර්ශවයේ නායකවරයා හෝ ඉහත සඳහන් වගකිවතු තනතුරු දරණාය කැඳවීමට කටයුතු කිරීම යෝග්‍ය නොවන බව දැනුම් දෙනු කැමැත්තෙමි. ඔබතුමා කියන්නේ මේ විපක්ෂ නායකවරයාට මේ පාර්ලිමේන්තුව තුළ විශේෂ තැනක් නැහැ කියලාද? ඒක නෙමෙයි කියන්නේ. විශේෂ තැනක් තියෙනවා තුමාට ආරාධනාවක් ලැබුණා. He was invited. පසුගියදා ජනාධිපතිතුමා මෙතුමාගෙන් සහයෝගය ඉල්ලුවා. ඒ සහයෝගය දෙන්න තමයි එතුමාගේ එදා ගියේ. ඔබතුමා ඒකට අකුල් හෙලනවා නම් ඔබතුමා ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔබතුමා මේ නිවේදනය හරියට කියවන්න. ඔබතුමාලට මොනවාද මේකේ අවස්ථාවක් තියෙන්නේ? ගරු කතානායකතුමා, මගේ තනතුර සඳහන් කරපු නිසා මට අවස්ථාව දෙන්න. විපක්ෂයේ නායකවරයාට මේ රටේ කාරක සභා රැස්වීමකට ගිහිල්ලා වෙන වල්පල් දොඩවන්න නෙවෙයි, රටේ තියෙන ආර්ථික සමාජීය ගැටලු පිළිබඳව බලධාරීන්ගෙන් තොරතුරු විමසන්නට ඒ අයිතිය තියෙනවා. වෙරිටේ රිසර්ච් ආයතනය රිසර්ච් එකක් කරලා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ රටට අත්පත් වෙන පාඩුව, වැඩ කරන ජනතාවට අත්පත් වෙන පාඩුව රුපියල් ට්‍රිලියන 12ක්. ඇත්තටම මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ EPF එකේ ETF එකේ බලධාරීන්වත් කිසිම සත්‍යතා පරීක්ෂණයක් කරලා නැහැ. වැඩ කරන ජනතාවගේ මුදල් කොච්චර අඩු වෙනවද කියලා මේ කාරක සභාවට ගිහිල්ලා තොරතුරු විමසන්න ඔබට අයිතියක් තියෙනවා. මොකද ඔබතුමා කියන නිලධාරීන් සියලුම දෙනාම ඔබතුමාගේ කන්තෝරුවට ගෙනල්ලා විමසන්න ඔබතුමාට අයිතිය තියෙනවා. ඕනෑම වෙලාවක් කියන්නේ මේ නිලධාරීන් මුදල් කාරක සභාව. ඒ කියන්නේ ඔබතුමා මට කියන්නේ මට බලයක් තියෙනවද මගේ සභාපතිත්වෙන් පාර්ලිමේන්තුවේ රජයේ සියලුම නිලධාරීන් ගැනවලා ප්‍රශ්න? සභාපතිත්වයක් නෙමෙයි ඔබතුමාට ඕනම කැඳවලා ප්‍රශ්න කිරීමේ අයිතිය ඔබතුමාට තියෙනවා. ඕන ඉලක්ක දන්නේ. එහෙමද? ඔව්. හරි. නැත්තම් කියන්න මං කැඳවලා. හරි, බොහොම ස්තුතියි. මං කැඳවලා. හොඳයි. ගරු කතානායකතුමනි මම ඒක කරන්නම්. හැබැයි එකක් කියනවා. විධායකෙන් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබිලා ඕක නතර කරන්න එන්න එපා ඊළඟ වතාව. බොහොම ස්තුතියි. ඔබතුමා වගකීමෙන් කියන්නට ඕනේ නිලධාරීන්ට ඒ රැස්වීම කැඳෙව්වම එන්න කියලා. ආවේ නැත්නම් මගේ වරප්‍රසාද කඩවීමක්. ඔබතුමාට ඕනෑම නිලධාරියෙක් කැඳවන්න. අගමැතිතුමාට අයිතිය තියෙනවා. අපි මූලික සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා විනාඩි 40ක් මේ විදිහට කාලය නාස්ති කළ තිබුණා. ඊළඟට හතාමාට ඡන්ද යන වෙලාවෙත් මේක ගන්න ප්‍රමාද වුණා. පක්ෂ නායක රැස්වීමේ තීන්දුව උනේ හතාමාර වෙනකම් බලලා තව කතිකව ඉන්නෝ නම් වෙලාව දික් කළා. ඒ කතිකය අවසන් වුණයින් පස්සේ ඡන්ද ගන්න. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා න්‍යාය පත්‍රය හොඳට කියවලා බලන්න. 7:30ට කතානායකවරයා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුයි. ඒක තමයි මම කළේ. එතුමියලා බොහොම පැහැදිලිව කිව්වා සංශෝධනය කරන්න නැහැ. මේක 9 විතර නම් යයි කියලා. එහෙනම් ඒක කරේ නැත්තේ ඇයි? මට ඒක කියන්න ඔබතුමාලා. එහෙනම් ඇයි කතිකව අපි පස්සේ උන කතා කරන්න බැරුව ගියා? එහෙනම් නිලධාරීන්ට උපදෙස් ඔබතුමා දුන්නේ නැහැ. නැත්තම් නිලධාරීන්ගේ කරේ නැත්තේ මොකද්ද? මේක අසාධාරණයි. කතික ලැයිස්තුව ලේකම්බරීට අයිති නැහැ. කතික ලැයිස්තුව අයිති ඔබතුමාලට. ඔබතුමා කිව්වේ මොකද්ද? ඡන්දය විමසීමත් එක්ක කාලය දීර්ඝ කරන්න අවශ්‍ය இல்ல. ඔබතුමා මේ මේක තියෙනවා ඇන්සාඩ් එකක් තියෙනවා වල්ලක රෙකෝඩින් එකක් තියෙනවා කරු කතා නායකතුමනි. ආණ්ඩුව විසින් කළ යුතු දේ ඔබතුමා යෝජනා අනේකයි වැරද්ද කියන්නේ. ආණ්ඩුවේ නියෝජනයේ මුලසනේ ඉඳලා කරන අනේකයි වැරද්ද. ඔබතුමා ඒ කිරීම තමයි ඉතා හිරිකිත සහගතව එළිය අපි දකින්නේ. ඔබතුමා ආණ්ඩුවේ වරප්‍රසාද ලබනවා. ඒ වරප්‍රසාද ලබන නිසා තමයි ආණ්ඩුවේ වෙනුවෙන් තමුන්නාස කඩේ යන්නේ. අපිට දැනුම් දුන්නනේ මේ මේ 9 වෙනක යනවා කියලා ඉවර වෙලා. ඉතින් ඒක ඒකින් ඉඳන් අපි හිතියේ. එහෙම නැත්නම් අපි අපේ වෙලාව අඩු කර ගන්නවනේ. අනික නෙමෙයි විපක්ෂයේ ඉන්න හොඳම කතිකයෝ ටික. මේ පත්‍රයේ තියෙනවා. අතම නතර කරනවායි. කතානායකතුමා අපිට මෙතනින් කියනවනේ. මෙතනින් කියනවනේ. අපි තීන්දුවක් කරා හතා මාරට ඡන්දය ගන්නවා. අපේ පැත්තෙනුත් කතිකයෝ 6 දෙනෙකුට කතා කරන්න අවස්ථාව ලැබුණ නැහැ කතානායකතුමා. එතුමා නීති අනුව කටයුතු කරා. ඒ සඳහා මේ සභාවේ අනුමැතිය ලැබුණා. වැරදි මතවාදයක් ගොඩනගන්න දෙන්න එපා කතානායකතුමනි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.